ද විටක තර්ජන විටක අසත්‍ය තොරතුරු බොහෝ දේවල් මෙතනින මන්ත්‍රීවරු අපව ඉලක්ක කරගෙන ඉදිරිපත් කළා තිබෙනවා නමුත් මම මේ කිසියකට පිළිතුරු දෙන්න යන්නේ නැහැ මොකද ඔවුන්ට මේ කතාව කියන්න තියෙන්නේ මෙතන විතරයි වෙන කියන්න තැනක් නැහෙනේ හරිද මොකද ඒගොල්ලන්ට කියලා මාධ්‍ය නාලිකාවක් කියන්න පුළුවන් මේ සභාවේ කියන්න පුළුවන් ගමකට කියන්න ගමකට ගිහිල්ලා කියන්න බෑ ඒ නිසා පරාජයේ වේදනාවේ අඬහැරේ අසාර්ථක භාවයේ වේදනාවේ අඬහැරේ කෝපේ වේදනාවේ අඬහැරේ විතක වෛරයේ වේදනාවේ අඬහැරේ මෙතනමත් ඒගොල්ලෝ නිදහස් කර ගැනීමට මම ඉඩ දෙනවා ඒ නිසා මේ පිළිවෙත මම ගොඩක් සාකච්ඡා කරන්න යන්නේ නැහැ ඊළඟ කරු මන්ත්‍රීතුමනි විශේෂයෙන් මේ සාකච්ඡාවද මතුවලා තිබෙන්නේ මේ ඡන්දේ පිළිබඳ තමයි ප්‍රමුඛ මේ පහුගිය දවස්වල මේ ඡන්දේ නොපැවැත්වීම සඳහා කරුණු කීපයක් ගේනවා එක තමයි මේ ඡන්දය ජනතාව ඉල්ලන්නේ නැහැ කියලා රයිට් අපි තාවකාලික උපකල්පනය කරමු හැබැයි කරුකත් ගරු සභාපතිතුමනි ඡන්ද කිය ඉල්ලන් තියන්නේ ජනතාව ඉල්ලන නිසා නෙවෙයි විවස්ථාව නිසා ජනතාවගෙන් යම් ජනවරමක් යම් ආයතනයක් පාලනය කර ගැනීම සඳහා නිශ්චිත කාලයක ලබා දුන්නාට පසුව ඒ නිශ්චිත කාලය අවසන් වුණාට පසුව ජනවරමක් ලබා ගත යුතුයි අලුතින් ඒක විවස්ථාව ඒ වගේම දෙවනුව ජනතාව ඉල්ලන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද ජනතාව ඉල්ලන්නේ නැහැ කියලා මේ පාර්ලිමේන්තුවේ කියනවා ජනතාව ඉල්ලන්නේ නැහැ කියලා මොකද ටීවී නාලිකාවට ගිහිල්ලා කියනවා හැබැයි ගමට ගිහිල්ලා කියන්න බෑ ජනතාව ඉල්ලන්නේ නැහැ කියලා හැබැයි ඡන්ද ඉල්ලන අය ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් එක්ක ඡන්ද වැඩ කරනවා ඡන්ද ඡන්ද ඉල්ලන්න නොහැකියාව තියෙන අය ඡන්ද වලක්වා ගැනීම සඳහා උත්සාහ කරන අය මේ සභා ගර්භයේ ටීවී නාලිකාවේ ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා කියන ජනතාව ඊළඟ ගරු සභාපතිතුමනි එහෙමනම් ජනතාව ඡන්ද ඉල්ලන ඉල්ලන වෙලාවට ඡන්ද දෙනවද එහෙම දෙන්නෙත් නෑ ඡන්ද දෙන්නේ විවස්ථාවේ අදාළ වෙන පරිදි කාල පරිච්ඡේද සම්පූර්ණ වුණාට පසු මොනවා වුණත් අපි කැමති නැති වුණත් 1982 දී මහමැතිවරණේ පැවැත්වීම වැළැක්වීම සඳහා දූෂිත තමයි නමුත් ජනමත විචාරණ ඇතුළේ ජනතාවගෙන් ඇහුවා ඒ වෙලාවේදී දූෂිත නැතිවරණයකදී හරි ජනතාව ප්‍රතිඵලයව ජනතාව ඡන්දේපා කිව්වා කියලා හැබැයි දැන් මේ ජනතාව ඡන්දයක් ඉල්ලන්නේ නැහැ කියලා කියන මොන නිර්ණායක මතද ඒකට කිසිදු තාර්කික පදනමක් නැහැ මේ සභාවේ ටීවී නාලිකා ඇතුලේ ජනතාව ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා කියනවා හැබැයි ජනතාව ඡන්ද ඉල්ලන ජනතාව ලක්ෂ ගණන් දේශපාලන ව්‍යාපාරයේ ජනතාව ගිල ආමන්ත්‍රණය කරනවා ඡන්ද ඉල්ලන්නේ නැහැ කියන අය මේ සභාවේ ටීවී නාලිකා කාමරේ ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා කියනවා ඒක බොරුවක් දෙවනුව කියනවා සල්ලි නැහැ කියලා ගරු සභාපතිතුමනි මේ සල්ලි නැහැ කියන සම්ප්‍රදාය අපේ රටේ ඇති වුණොත් මේක කෙලවර වෙන්නේ කොහෙන්ද ඊළඟ ජනාධිපති ඡන්ද එනවා ජනාධිපති ඡන්දයවට පස්සේ කියන සල්ලි නැහැ රනිල් වික්‍රමසිංහ කියන මුදල් ඇමතිවරයා භාණ්ඩාගාරේ හින්දනවා එතකොට හොඳයිනේ භාණ්ඩාගාරේ හින්දලා කියන සල්ලි නැහැ ඒ නිසා මමම ඉන්න අපි හා එහෙම වෙනවද එහෙම වෙන්නේ නැහැ කරු සභාපතිතුමනි එහෙමනම් ආණ්ඩුවක් කරන්න මීට පස්සේ භාණ්ඩාගාරේ පුරවන එක නෙවෙයි භාණ්ඩාගාර විනාශ කරන එක භාණ්ඩාගාරේ විනාශ කිරීම හරහා බලේ ඉන්න පුළුවන් මොකද ජනතාව මේ ඡන්ද සල්ලි නැහැ කියලා ඒ විතරක් නෙවෙයි අයවැය ලේකම්ෙන් සම්මත කරලා තිබෙනවා ඒ සල්ලි ප්‍රමාණය මම කියන්න දැන් භාණ්ඩාගාර ලේකම්තුමාට එවලා තිබෙනවා මාර්තු මාසේ 14 වෙනිදාට පෙර මිලියන 100යි මාර්තු මාසේ 21 වෙනිදාට පෙර මිලියන 100යි මාර්තු 31ට පෙර මිලියන 150යි අප්‍රේල් 4ට පෙර මිලියන 100යි අප්‍රේල් 10ට මිලියන පෙර මිලියන 400යි අප්‍රේල් 17ට පෙර මිලියන 250යි මිලියන 1100යි මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්වීම සඳහා මේ වෙලාවේ මුදල් අවශ්‍ය වෙන්නේ අනෙක් මුදල් මාස 6කින් තමයි මැතිවරණ රාජකාරිය වලට යෙදෙන ඇයට මුදල් ගෙවන්නේ මුද්‍රණාලයට අවශ්‍ය නම් මිලියන 400යි රජයේ පොලිස් දෙපාර්තමේන්තුවට මිලියන 460යි තැපැල් දෙපාර්තමේන්තුවට මිලියන 500යි ඔච්චරයි ගරු කතානායකතුමනි මේ